අද සාකච්ඡා වුණේ පැහැදිලිවම අපිට ඊළඟට ජනතාවට සහන සලසන්න වැඩ කරන්න ගම්වලට ගිහිල්ලා වැඩ කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අපිට. මැයිරැලිය බොහොම ඉහළින් පවත්වන්නට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට එතුමා අදත් කිව්වා එක්සත් ජාතික පක්ෂයේ විදියට මැයිරැලියක් පවත්වන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපි මැයිරැලියක් පවත්වන්න ලෑස්ති කරලා තියෙනවා. ඒක ඉතා ඉහළින්ම අපි පොදු ජන පෙරමුණේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගේන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙනකොට ගම්වල වැඩ ටික කරගෙන යනවා. එතකොට පොදු ජන පෙරමුණේ ආණ්ඩුව ඇමතිවරයෙක් විජයදාස රාජපක්ෂ මහත්තයා විපක්ෂයේ ගිහිල්ලා මේ සභාපති කම් දුර ගන්න. ඒ සම්බන්ධ සාකච්ඡා වුණාද මොකද්ද? ඔව් විජේදාස රාජපක්ෂ මහත්තයා පිළිබඳව දැන් අද සාකච්ඡා වුණායි කියලා කියන්නේ එතුමා පිළිබඳ කතාවක් වුණා. මොකද එතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිරැලියක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව කතා වුණා. ඉතින් ඒකට උත්තර නම් කවුරුත් නැහැ. එතුමා ඇවිල්ලා හිටියෙත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ එතුමා ඒ වගකීම බාරගත්ත නිසා මම හිතන්නේ පක්ෂ සමාජිකත්වයක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එතුමාට නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබිලා ජනාධිපතිතුමා කොහොමත් පොදු ජන පෙරමුණේ සහයෝගය විශාල විදියට ලබාගෙනනේ ජනාධිපතිතුමා විදියට ඉන්නේ. එතුමා දැන් ජනාධිපතිවරණයට සහභාගී වෙනවනේ ජනාධිපති. මම හිතන්නේ එතුමා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙනවයි කියලා කියන පණිවිඩෙත් කියනවා. ඔබතුමන්ලා සහය ඉල්ලුව සහය දෙනව නේද? අපේ මට හැබැයි පසුබල මන්ත්‍රීවරයෙක් විදියට ඒකට උත්තර දෙන්න එකපාර අමාරුයි. මොකද අපේ ජ්‍යෙෂ්ඨ නායකයෝගේ දෙන උත්තරත් එක්ක තමයි එතුමාලා ගන්න තීන්දුවේ අපි ඉන්නවා කොහොමත්. මොකද දැනුත් ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙමින් ඉන්නේ. දැන් අද සාකච්ඡා වුණේ මැයිරැලිය ගැන. මැයිරැලිය ගැන කතා කරා. අපි ගම්වලට වැඩ කටයුතු කරන්නේ කොහමද? ගම්වලට යන්නේ කොහමද? ඒ වගේ කටයුතු. මොකද මේ විශාල මුදල් ප්‍රමාණය මම සම්බන්ධ කරන කමිටුවේ සභාපතිවරයා විදිහට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කටයුතු කරනවා. මේ උන්ටත් විශාල මුදල් ප්‍රමාණයක් ජනතාවගේ කැමැත්ත අනුව ගම්වලට වැඩ කරන්න මුදල් ටික ලබා දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් වර්තමාන ජනාධිපතිතුමා අපේ රනිල් රනිල් ඔව්. එතකොට මැයිරැලි දෙකක් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ එකයි පොහොට්ටු එකයි. ඔබතුමාලා යන්නේ කාගෙකටද? නැ මම පොදු ජන පෙරමුණේ මැයිරැලියට යනවා. පක්ෂ විදියට තීන්දුවක් ගත්තොත් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න මම එතන ඉන්නවා. හරි පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ මැයිරැලියට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට යනවාද? නැ එහෙම දෙකට යන්නේ නැහැ. ඒක එතුමාලගේ වැඩපිළිවෙලක්. එතුමාලගේ පක්ෂ විදියට අපේ වැඩපිළිවෙල අපේ පක්ෂ. ඒ කියන්නේ මැයිරැලිය ආණ්ඩුවේ කියලා නැහැ. පක්ෂ විදියට තමයි සහභාගී වෙන්නේ. ඔව් පැහැදිලිවම ආණ්ඩුව විදියට නෙවෙයි අපේ පක්ෂ විදියට තමයි සහභාගී වෙන්නේ. ආදිසි ඒ කියන්නේ පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ සහය දෙනවා. පොහොට්ටුවේ පොදු ජන පෙරමුණෙන් පොදු අපේක්ෂක හැටියට පොදු ඔව් අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදු ජන පෙරමුණේ නායක තීරණ කරලා ඉදිරිපත් වෙනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි සහයෝගය දෙනවා. සීයට 200ක් සහයෝගය දෙනවා. ඒ කියන්නේ තරම් කැමැත්තෙන් ඉන්නේ. අනිවාර්යෙන් එතුමා මේ වෙනකොට ඇතර යම් සාධනීය වැඩපිළිවෙලක් වැඩිලා තිබුණු රට ගොඩ අරගෙන යම් වැඩපිළිවෙලක් කරගෙන යන හැමෝටම තේරෙනවානේ. ඉතින් යම් යම් අඩුපාඩු කරුණු කාරණා තියෙනවා. පොදු ජන පෙරමුණේ පාසල් මන්ත්‍රීවරු හැටියට ඔබතුමාලා කැමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනවද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනවද? මම පෞද්ගලික ආහනකට නෙවෙයි දැන් පක්ෂයක් විදිහට අපි තීන්දුවක් ගන්න ඕනේ. දැන් 100 100ක් එතුමාට සහය දෙනවා නම් ඒ කියන්නේ පොදු ජන පෙර පොට්ටුවෙන් වෙන එක නාම රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ මහත්තයා හෝ ඒකෙදි ඇත්තම කතන්දරේ පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරනවා නම් අපේ පක්ෂයෙන් කවුරු හරි අපේ පක්ෂ කෙනෙක්නේ. එතනදී මම එතන පක්ෂ විදියට මම එතන කටයුතු කරනවා. ඒ කියන්නේ 100 සහය දෙනවා. 100 500 සහයෝගය දෙනවා. පොදු ජන පෙරමුණේ මම. ඒ කියන්නේ ජනාධිපතිතුමාවත් 100 200යි. ඇත්ත කතාව මාත්‍ය වහන්න ඕනේ නෑනේ. මේකෙදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාද නාමල් මහත්තයාද කියන එක විතරනේ අපිට තීරණය කරන්න දෙන්නේ. ඒක තමයි පොඩි කාලෙකදී අපිට එළියට එයි. ඒ කියන්නේ පැහැදිලි පොහොට්ටුවෙන් එක්ක එනෝ නම් එන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැත්නම් නාමල් රජ. පොහොට්ටුව කියන එක නෙවෙයි. එක්ක පොදු අපේක්ෂකයා විදිහට එන්න පුළුවන්. මොකද පොදු පොහොට්ටුවට හැමෝම කැමතිත් නෑනේ. එතකොට අකමැති අයත් ඉන්නවනේ. ආ දැන් ආ එක්සත් ජාතික පක්ෂයයි පොදු ජන පෙරමුණයිනේ. ওই දෙකෙන් ඉන්නේ ওই දෙන්න විතරද රනිල් වික්‍රමසිංහ මැතිතුමයි? ඔව් ජේ.ආර්. මහත්තයාට පස්සේ තියෙන හොඳම මොලේ රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. ඉතින් ඒ නිසා එතන තීරණය එක තමයි. ඉතින් මේ වෙනකොටත් එතුමා ගන්න ඕන තීන්දුව තීරණ කෙලින් අරන් තියෙනවා. කරන වැඩ හරියට කරනවා. පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපිට ගොඩක් ගම්වල කියලා වැඩ කරන්න උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂේ විදි වෙනම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවොත් පොහොට්ටුවෙන් එන්නේ අනිවාර්යයෙන්ම නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ කියන්නේ දැන් ඔව් අනිවාර්ය අපේ ජාතික සංවිධායකනේ. නැයි කවුද කියලා තින්නේ? අපේ ජාතික සංවිධායකනේ. අනික කටියත් ජාතික දැන් පොහොට්ටුවෙන් එනවා නම් කියලා නබුතුම ඇහුවේ. එනවා නම් නාමල් මහත්තයා තමයි. ඔබතුමාගෝ දැන් ඒ කියන්නේ එනවා නම් දෙන්නයි ඉන්නේ කියලා. එක්කෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කෝ නාමල් රාජපක්ෂ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂකකරේ ඉදිරිපත් වුණොත් තව එක්කෙනා ඉතුරු වෙලා තියෙනවා.
දැන් පොදු අපේක්ෂකයා විදියට පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියන්නේ පොදු වෙනි. එතකොට පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ. ඒත් එක්ක එකතු වෙන නායකයා කවුද කියලා තීරණය කරන්න නෑ. මොකද තනි පක්ෂයකට ජයග්‍රහණය කරන්න බෑ මාත්‍ය අත්ත කතාව. අන්තිම ප්‍රශ්නේ. පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මතුව නැතුව පොදු ජන පෙරමුණෙන් පොදු අපේක්ෂක ඉදිරි ඉදිරිපත් වුණොත් ඒ කියන්නේ නාම රාජපක්ෂ මහත්තය ඉදිරිපත් වෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම නාම රාජපක්ෂ මහත්තය තමයි. වෙන වෙන ඉන්නවා. හැබැයි ජාතික සංවිධායකවරයා විදියට එතුමා තමයි ඉදිරිපත් වෙන වැඩසටහන. කියන්නේ අනිත් අයගේ නම් කියවෙන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ නම කියවෙන නිසා එතුමට අපි අනිවාර්යෙන් කැමැති අනිත්ගේ නම රාජපක්ෂ මහත්තුමා විදියට හිටපු කෙනෙක්. ඒ වගේම අපි රාජපක්ෂ මහත්තුමත් එක්කත් හිටියා. හරි බොහොම ස්තුතියි.